කතාවෙන් හැඩවිලෙන් වගේම රංගන විලාසයුත් ජැක්සන් ඇන්තනීට සමාන දෙවනීමට අලුතෙන් එකතු වූ අපූර්ව චරිතයක් ඉන්නවා. ඔහු ගැන තමයි අපි ඔබ වෙත ගෙනෙන්න හිතුවේ. ඔහු සුදත් ඇන්තනී. හැඩරුව හඬ ජැක්සන් ඇන්තනීගේ වගේ උණු කවුද මේ නළුවා? සුදත් ඇන්තනී ජැක්සන් ඇන්තනීගේ මල්ලි. ඔබ කාලයක් ලංකාවේ හිටියේ නෑ නේද? ඔබ වගේ ඉතාලියේ ලංකාවට ආවේ මේ අවුරුද්දේ. ඇන්තනී පවුලට කලාව එක්ක තියෙන අපූර්ව සම්බන්ධතාවක් තියෙනවා නේද? ඇන්තනී පවුලේ අතින් සැවරුම් ඕන තරම් ඇති නේද? ඔව් අපේ පවුලේ පස් දෙනයි. ලොකු අය ටයිටස් ඇන්තනී, ඊළඟට ජැක්සන් ඇන්තනී, මං සුදත් ඇන්තනී, ඊළඟට සමාන ඇන්තනී, පොඩිම මල්ලි මහා ඇන්තනී. මල්ලිලා දෙන්නත් ලංකාවේ ඉන්න කාලේ තරුණ සේවා සභාවේ නාට්‍යවලට සම්බන්ධ වෙලා කටයුතු කළා. ඇත්තටම අපි පස් දෙනා එකතු වුණාම හරි අපූර්ව දේවල් කළා. ඉස්සර අපේ සාලේ නාට්‍ය දර්ශන වෙනුවෙන් වෙන් කරන්නේ තාත්තා. අපේ සාලේ පැවැත්වෙන නාට්‍ය දර්ශන දරබාරට ගාපු එකතු කරන්නේ තාත්තා. ඒ අයට තේ ඔරේන්ජ් බාර් පවා තාත්තා හදලා දෙනවා. මම 86 දී ලංකාවෙන් යනවා ඉතාලියට. මං ගිහින් මගේ මල්ලිලා දෙන්නත් ඒ රටට ගන්නවා. සමාන මල්ලි ඉතාලියේදී රංගන කටයුතු වලට සම්බන්ධ වුණා. ලංකාවට ආපු ඔබට දෙවනීමේ දොර ඇරෙන්නේ කොහොමද? ලොකු අය රංගනයට එක් වූ ගිනියම් සහ කිලිකිලි නාට්‍යත් එක්ක තමයි මම සාරංගයි යාළු වුණේ. මම ඒ නාට්‍ය ආසාවෙන් බැලුවා. සාරංගයි මායි සැහෙන කාලෙක පටන් හබු නොවුණු මිතුරෝ. අපි දුරකථනයෙන් කතා කරපු අවස්ථාවක සාරංග මට කිව්වා මං වගේ වැඩක් ගන්නවා කියලා. ඔය කතා බහට සැහෙන කාලෙකට පස්සේ මම ජැක්සන් අයියාගේ දරු තුන් දෙනාගේ මංගල්‍ය කටයුතු වලට ලංකාවට ආවා. ඇත්තට මේ මංගල්‍ය ලොකු වැඩක්. අපි ඒ නිසා ඒ මංගල්‍ය කටයුතු බෙදාගෙනයි කළේ. ඒ ආපු ගමනදී තමයි මට සාරංග නාට්‍යයට ආරාධනා කළේ. දෙවනිම නාට්‍ය රඟපාන්න කලින් ඔබ රංගන කටයුතු වලට දායක වෙලා තියෙනවද? මම පුංචි කාලේ මොහාට් වැලිවිටගේ රූපවාහිනී ළමා නාට්‍ය වලට සම්බන්ධ වුණා. 70 දශකයේදී විතර ජැක්සන් ඇන්තනීගේ පළමු වේදිකා නාට්‍ය වූ මේ කොයි යන්නේ නාට්‍ය ප්‍රධාන නළුවගේ ළමා කාලයේ රඟපෑවා. ඊට පස්සේ කාලෙක ජයත චන්දසිරි අයියාගේ අත්කේරු වේදිකා නාට්‍යයේ රඟපෑවා. එයාගේ නාට්‍යත් එක්ක එකතු වෙලා වැඩ කිරීම මට රංගන විශ්වවිද්‍යාලයකට එක් වුණා වගේ. ඔබ ජැක්සන් ඇන්තනීව අනුගමනය කරනවා කියලා මතයක් තියෙනව නේද? මමයි ජැක්සන් අයියායි පොඩි කාලේ ඉඳන්ම එක වගේ. අපි පුංචි කාලේ ඉඳාගත්තේ එක ඇදේ. අපිව කූඳන්න ගියාම අපේ අම්මලාත් අපි දෙන්නව පැටලුණු අවස්ථා තිබුණා. අපි කතා කළේ එක විදිහට. කතාවත් එක්ක එන අංග චලනවලටත් ලොකු සමානකමක් තියෙනවා. ඉතින් ඒක තමයි මේ පැටලප ගන්නෙ. ඊදෙන්වත් මට ජැක්සන් අයියා වගේ වෙන්න බෑ. හැබැයි මගේ කිසිම අකමැත්තක් හිත වේදනාවක් නැහැ. මම ජැක්සන් අයියාව අනුකරණය කරනවා කියලා කියනවට. අපේ රටේ උදාහරණයක් ගත්තොත් ගාබිනීට විජේ කුමාරතුංගට කොහෙත්ම සම්බන්ධයක් නැති අය ගාබිනී විජේ වගේ වුණා. ඒ අය වගේ ඇන්දා ඒ අයව අනුකරණය කළා. මොන අවුගත් ජනතාව කතා කරන්නේ වෙන කවුරුත් ගැන නෙවෙයි මගේම අයියා ගැන. ඉතින් මං එකට කැමති කේමරක් තියෙනවනේ කොපි කළ හැක සම කළ නොහැක කියලා. ඇත්තටම මම ජැක්සන් අයව කොපි කරන්නේ නැහැ. මට එයාට සමාන වෙන්නත් බැහැ. මගේ පෞද්ගලික ජීවිතයට යම් යම් සමාන චරිත මේකේ තියෙනවා. දෙවනිම ඩිලා එහෙමත් නැත්තම් අමීෂාගේ අයියාගේ චරිතය ගැන ඔබ මොකද හිතන්නේ? මගේ පෞද්ගලික ජීවිතයට යම් සමානකමක් මේ චරිතේ තියෙනවා. මම පවුල අය වෙනුවෙන් කැප වෙන්න කැමති කෙනෙක්. ඒ වගේම පවුලට ආදරය කරන කෙනෙක්. ඉතින් මටත් පුළුවන් වුණා මේ ඩිලාගේ චරිතයට යම් යම් දේවල් එකතු කරන්න. මේ චරිතය කළු චරිතයක් බව දැනගත්තේ පළමුවෙන්ම රූපත කිරීම වලට ගිය දවසේ. කිසිම චරිතයක් කළුව උපදින්නේ නැහැ. නිර්මාණය වෙලා තියෙන හැම කළු චරිතයක්ම ඇතුලේ මනුෂ්‍යත්වයේ තියෙන්න ඕන. ඉතින් සාරංගගේ සහය ඇතුව මේ චරිතයට මාව ඇතුළු කරගත්තා. ඩිලාගේ චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද? හිතුවට වඩා හොඳයි. මුත ප්‍රතිචාර දැන්ටමත් ලැබෙමින් තියෙනවා. ඒ ප්‍රතිචාර වලට මම ආදරය කරනවා. ඒ වගේම ලංකාවේ ඉන්න මගේ මිතුරොත් ඉතාලියේ ඉන්න මගේ මිතුරොත් මුත ප්‍රතිචාර ලබා දෙනවා. රංගනයට පිවිසීම ගැන පවුලයාගෙන් ලැබෙන්නේ කොහොමද ප්‍රතිචාර? මම රඟපෑමට සම්බන්ධ වෙනවා කියලා මගේ බිරිඳ දැනගෙන හිටියේ නෑ. එයා හරියට සතුටු වුණා ඒ ගැන දැනගත්තම. පවුලේ උදවියගෙන් ලැබෙන ප්‍රතිචාර නම් අති විශිෂ්ටයි. ඒ ප්‍රතිචාරත් එක්ක මට දැන් පොඩි තොලුතුකක් ඇති වෙලා තියෙනවා රඟපෑමට. ඔබේ රංගනය ගැන අයියා එහෙමත් නැත්නම් ජැක්සන් ඇන්තනී මොකද කියන්නේ? ඇත්තටම එයා හුඟක් සතුටු වෙනවා. මම රංගනයේ එකතු සමහර කොටස් අයියාත් එක්ක එකට ඉඳගෙන නරඹනවා. එයා මට මගේ අඩුපාඩු කියනවා. එයා හැම වෙලේම කියන දෙයක් තමයි දෙබස් ටික සංගමයෙන් කියන්නේ කියන එක. ඒ වගේම එයා කියනවා හැම වෙලාවෙම තාත්තික රංගනයකට මහන්සි වෙන්න කියන එක. ඒ වගේම මද ලොකු අය හිටියනම් ගොඩක් සතුට වෙනවා මම රඟපානවා දැකලා. ඒ වගේම මගේ මව්පියෝ විශේෂයෙන්ම ලොකු අයියා කොහේ හරි ඉඳලා බලාගෙන ඉන්නවා කියලා මම හිතනවා. ඔබ මේ දවස්වල නතර වෙලා ඉන්නේ ලොකු අයියලා ගෙදර නේද? ඔව් ශාන්ති අක්කා. ඒ කියන්නේ ලොකු අයියාගේ බිරිඳ. එයයි දරුවෝයි හැම වෙලාවෙම මම ගැන හොයලා බලනවා. එයයි හරි සතුටින් ඉන්නේ මම ඉන්න එක ගැන. මම පළමුවෙන්ම රෝගත කිරීම වලට යද්දි ශාන්ති අක්කා මට කිව්වා ආයෙ මේ ගෙදර ඉඳලා කවුරු හරි ෂූටින් යයි කියලා මං හිතුවේ නෑ කියලා. දෙවනීනිමට ආගන්තුක ඔබට දෙවනීනිම කණ්ඩායම ගැන මොකද හිතෙන්නේ? මට මුලින්ම රඟපාන ලැබුණේ අංජුලා හා ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් පොඩි පිරියෙක්. මං ආධුනිකයෙක්. ඒත් මේ අය පුරුදුකාරයෝ. මම පළවෙනි දවසේ රෝගත කිරීම වලට ආවේ ලොකු පැටලවිල්ලක.
අංජුලයි රෙක්ෂ අයියායි මට කිව්වා ඔයා හොඳට කරනවා ඒ කලබලේ අඩු කරගන්න කියලා. දෙවෙනි මට දැන් සෑහෙන කාලයක්. ඒ කාලේ පුරාවටම ඒ කණ්ඩායම තුළ තිබුණු සෙනෙහස සමගිය අවබෝධය වෙන්න ඇති මේ නාට්‍ය දිනෙන් දින ඔසවා තබන්නේ කියලායි ඔහු කියලා තිබුණේ. අපගේ චැනල් එතාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට අමතක කරන්න එපා.